එවැගේම තමයි අපි මේ කාර්ය කරද්දී ගොවිය එතනට ආවන් පස්සේ දැන් ගොඩක් වෙලාවට මේකේ මම මේකට හදාන් කරන්න කැමතියි මොකද මේ ගොඩක් වෙලාවට මේ මානුෂීය මෙහෙයුමක් නැහැ කියලා මානුෂීය හැඟීමක් නැහැ අපි හමුදාවට කියලා ගොඩක් දෝෂ ලක් කරනවානේ ජාත්‍යන්තරයෙන් කතා කරනවා මානුෂීය මෙහෙයුම ගැන තාමත් විවේචනය කරනවා අපේ රටේ හමුදාව නමුත් ඒ වීගේ ගොවිය ඒ වීටි කරන් ගියාන් පස්සේ වී ගබඩා වලට ඉතින් දොර පැකිව රැදී සිට සිද්දුනා මොකද වී එකසරි විල්ලුරි 10 15 ඒ තැන් වලට අපි යෙව්වා එතකොට ඒගොල්ලන්ට උදේ තේ එක ලැබුණ නැහැ තමයි උදේ ආහාර අරගත් නැහැ ගොවියෝ දවල් ආහාර ලැබුණා අපාර අවස්ථාවේ එතන සදවදි නිසා මම හමුදාපතිතුමා කතා කරලා ඇහුවා මේ වෙලාවට කියනවා මොකද කරන්නේ අපි කැම ටිකක් අපි කැම දිනුන කවන්නද ගොවියන්ට හමුදාපතිතුමා මම බොහොම අගය කරනවා ඒ අවස්ථාවේ කිව්වා ඉන්ද්‍රජිත් අපි මේ මානසික මේ වෙන අවස්ථාවෙත් අපේ කැමද බඩගින යුද්ධ කරන මිනිසු අපි හමුදා විතර මානුෂික හමුදාක අපිට තියෙන්නේ අපේ කොල්ලෝ ගන්න අපි ආඩම්බරෙන්න ඕනේ ඔයා බය නැතුව කොල්ලන්ට ඒ කොල්ලන් කැම වලින් ගොවියන්ට ආහාර දෙන්න ගොවියන්ට තේ දෙන්න බිස්කට් ටික දෙන්න කියලා ඒ කාර්යම් කළා මට බොහොම හැඟීම් බරයි වගේ දන්නේ එවැනි මානසික මානසික හැඟීම් දෙන හමුදාවක් ඉන්න අපි ආඩම්බරෙන්න ඕනේ ජාත්‍යන්තරයේ මොන වගේ බලපෑම් මොනවද කිව්වත් එදා යුද්ධ කරද්දී බඩගින්නේ අපේ කැමෙන් යුද්ධ කළා වගේම අපේ සොල්දාදුව කැම්පත් දුන්න ගොවියන්ට දීලා ගොවි දෙවිපත් කළේ ඉතා කිටියෙන් කියන්නම් මේ දැන් තවත් කාලෙකින් මතන්නේ අග්‍රාමාත්‍යම අවුරුදු දොස් වෙනකන් කතාල කිව්වා හමුදාපතිතුමාට වාහන රාත්‍රි කාලේ සන්ධ්‍යා කාලේ කිව්වා වාහන 75ක් අවශ්‍යයි එළවලු දින්න කියන්න කියලා නුවර දඹුල්ල එතකොට කැප්පෙටි පොළ එතකොට තමුත්තේගම මේ වගේ මධ්‍යස්ථ වලින් ඒ වගේ ඇම්බිලිපියන් කෙසෙල් මතන හමුදාපතිතුමා එළමට කිව්වා 750ක් පාසු නැහැ ඉලක්කය කළ යුතුයි ඒ දෙක කළා කළා නිදිපරාගෙන මේක කළා ඒ නිසා වාහන තිබ්බද එන්නේ වාහන දිනන වාහන අවස්ථාවත් වාහන කරන්න පුළුවන් බැරි කමක් නැහැ කළා නොහැක නොබැරි කෙනා අපි ඉන්නවා හමුදා වාහන ගත්තා සිවිල් වාහන ගත්තා අපේ රීදෝ දැම්මා පටවන්න නැත්නම් ගෙවල් මිසු කුද්දුවා සල්ලි දුන්නා පැටෙව්වා ඇද්දා වැඩි වර කළා ඒකයි අපි හමුදාව කියලා ඒකයි අමියක